සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් මගේ යාළුවා හැමදෙනාම මගේ YouTube channel එකට අද මම කතා කරන්න යන්නේ මුද්දර ගැන මේක සාමාන්‍ය මුද්දර පිළිබඳ කතාවක් නෙමෙයි අපේ රටේ පාසල් වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව නිකුත් කළ මුද්දර ගැනයි කතා කරන්න යන්නේ ඉතින් ඔබේ පාසල වෙනුවෙන් තැපැල් මුද්දරයන් නිකුත් වෙලා තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා එහෙම නැත්නම් ඒ බවත් දන්වන්න වැඩිපුරම මුද්දර නිකුත් කළ තියෙන මොන පාසල සඳහාද කියලා පහතින් කමෙන්ට් කරන්න දැන්ටමත් අපිව subscribe කරලා නැත්නම් දැන් අපිව subscribe කරන්න like කරන්න share කරන්න අමතක කරන්න එපා මේ තියෙන්නේ ගාල්ලේ සවුත්ලන්ඩ් විදුහල වෙනුවෙන් නිකුත් කළ මුද්දරයයි 2011 වසරේදී මේ නිකුත් කළේ එම විදුහලේ 125 වන සංවත්සරය සඳහායි. ලෙවාලයිහි ශාන්ත හෙන්රි විදුහලේ සත සංවත්සරය සඳහා 2007දී මෙම මුද්දරය නිකුත් කළා. 2007දී මාතලේසි සංගමිත්තා විදුහලේ සත සංවත්සරය වෙනුවෙන් විද්‍යාල ලාංඡනය සහිතව රුපියල් 5ක වටිනාකමින් යුක්ත මුද්දරයක් නිකුත් කළා. රත්මලාන අදගලු බිහිරි විදුහලේ තින්න අපි වගේම ළමයි. ඉතින් මේ පාසල සියවස් සමරුවේ 2012දී ඒ වෙනුවෙන් රුපියල් 5ක ලස්සන මුද්දරයක් නිකුත් කළා. වසර 2007දී ලෝරන්ස් විදුහල සත සංවත්සරයේ සමරුවා. ඒ වෙනුවෙන් රුපියල් 3යි සත 50ක මුද්දරයක් නිකුත් කර තිබෙනවා. මහනුවර කටුකොස්තද ශාන්ත අන්තෝනි විදුහල වෙනුවෙන් රුපියල් 4යි සත 50ක මුද්දරයක් නිකුත් කළා. ඒ 2004 වසරේදී වසර 150ක් විදුහලට පිරීමෙන් මාතර ශාන්ත මරියා කන්නාරාමය සියවස සංවත්සරයේ සමරද්දී නිකුත් කළේ රුපියල් 5ක මුද්දරයක් මොරටුව මෙතෝදිස්ත උසස් විදුහලට වසර 175ක් පිරුණේ 2017දී ඒ සඳහා රුපියල් 10ක වටිනාකමක් සහිත මුද්දරයක් නිකුත් කළා වසර 75ක් සැමරූ මඩකලපුව වින්සස් උසස් බාලිකා විද්‍යාලය වෙනුවෙන් රුපියල් 2ක මුද්දරයක් නිකුත් කළේ 1995දී මන්නාරම ශාන්ත සේවියර් විදුහල 150 වන සංවත්සරයේ සැමරුවේ 2020දී ඒ සඳහා රුපියල් 25ක වටිනාකමින් තැපැල් දෙපාර්තමේන්තුව මුද්දරයක් නිකුත් කළා ගාල්ල ශාන්ත ඇලෝෂස් විදුහල සියවැනි සංවත්සරයේ සමරන විට තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් 2ක වටිනාකමින් යුක්ත මුද්දරයක් නිකුත් කළේ 1995දී 125 වන සංවත්සරයේ සැමරූ ත්‍රිකුණාමලයේ ශාන්ත ජෝසප් විදුහල වෙනුවෙන් රුපියලක වටිනාකමින් යුක්ත මුද්දරයක් නිකුත් කර තිබෙනවා රත්නපුරයේ සීවලී මධ්‍යමහා විද්‍යාලය සියවැනි සංවත්සරයේ සැමරුවේ 2009දී එසදා රුපියල් 15ක මුද්දරයක් නිකුත් කළා දහම් පාසල් අරපා වසර 100ක් පිරීම නිමිත්තෙන් 1995දී රුපියල් 2ක වටිනාකමින් යුක්ත මුද්දරයක් නිකුත් කළා 1996දී සත සංවත්සරයේ සැමරූ යාපනයේ චූඩික්කුලම් විදුහල වෙනුවෙන් රුපියල් 2ක මුද්දරයක් නිකුත් කළා හමීඩල් හුසෙන් විදුහල ආරම්භ කර වසර 125ක් උනේ 2009දී ඒ වෙනුවෙන් රුපියල් 5ක පේදුරු තුඩුවේ හාට්ලි විදුහල ආරම්භා වසර 150ක් උනේ 1908දී ඒ වෙනුවෙන් එදා සත 75ක මුද්දරයන් නිකුත් කර තිබෙනවා එහි මුල් දින කවරයත් ඔබට බලා ගන්න පුළුවන් එම විදුහලට වසර 175ක් 2013දී සපිරුණා ඒ වෙනුවෙන් රුපියල් 5ක මුද්දරයක්ද නිකුත් කළා යාපනයේ මහා විද්‍යාලයට වසර 100ක් පිරුණේ 1996දී මහනුවර ජබ්බාර් මධ්‍යමහා විද්‍යාලය 2007දී සංවත්සරයේ සැමරුවා ඒ සඳහා රුපියල් 5ක මුද්දරයක් නිකුත් වුණා සිය වසරක විශිෂ්ටත්වය 2000 වසරේදී සැමරුවේ කොළඹ කාන්තා විද්‍යාලයයි එදා ඒ වෙනුවෙන් රුපියල් 350ක මුද්දරයක් නිකුත් කළා මොරටුවේ කුමර කුමරි විදුහල සඳහා මුද්දරයක් නිකුත් වූයේ 2001දී ඒම විදුහලේ 125 වන සංවත්සරයේ සමරද්දී මුද්දරේ වටිනාකම 350යි තෙලිප්පලේ විදුහලට වසර 200ක් 2016දී පිරුණා ඒ වෙනුවෙන් රුපියල් 5ක මුද්දරයක් නිකුත් කළා
1993 කොළඹ මියුසියස් විදුහල ශත සංවත්සරයේ සමරද්දී එවෙනුවෙන් රුපියලක මුද්‍රයන් නිකුත් කර තිබෙනවා. 2015 දී මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහල වසර 75ක් සමරන විට රුපියල් 5ක වටිනාකමින් යුක්ත මුද්‍රයන් නිකුත් කළා. කලතර විද්‍යාලයේ වසර 75 සමරුවේ 2016 දී ඒ සඳහා රුපියල් 5ක මුද්‍රයන් නිකුත් කළා. මෙවැනි වැදගත් තොරතුරු සහිත වීඩියෝ බැලීමට දැන් අපව subscribe කරන්න, like කරන්න, comment කරන්නත් අමතක කරන්න එපා. මඩ කලපුව මෙතෝදිස්ත විදුහල වසර 175ක් සපුරන විට ශත 75ක මුද්‍රයන් නිකුත් කළේ 1989 දී. කොළඹ ශාන්ත බෙනඩික්ස් විද්‍යාලය 2015 දී 150 වන සංවත්සරයේ සමරුවේ රුපියල් 5ක මුද්‍රයන් නිකුත් කරමින් පුට්ටලයි මහවිදුහල වෙනුවෙන් රුපියල් 5ක මුද්‍රයන් නිකුත් කළේ 2016 දී. ඒ ඔවුන්ගේ සියවස සමරමින් 2010 දී ශත සංවත්සරයේ සමරුව කොකුවිල් හින්දු විදුහල වෙනුවෙන් රුපියල් 10ක මුද්‍රයන් නිකුත් කර තිබෙනවා. මහනුවර හිල්වුඩ් විදුහල තම අභිමානවත් 125 වන සංවත්සරයේ සමරුවේ 2015 දී ඒ වෙනුවෙන් රුපියල් 5ක මුද්‍රයන් නිකුත් කළා. එදස් නම්සෙසු හතේදී සත සංවත්සරයේ සමරු ධර්මරාජ විදුහල වෙනුවෙන් නිකුත් කළ මුද්‍රයේ වටිනාකම 175ක්. වවුනියා මුස්ලිම් මහා විදුහල 60 වන සංවත්සරයේ සමරද්දී රුපියල් 5ක මුද්‍රයන් නිකුත් කර තිබෙනවා. එදස් නම්සෙනු හතරේදී මහනුව ත්‍රිත්ත විදුහල රුපියලක සමරු මුද්‍රයන් නිකුත් කළේ සියවන සංවත්සරය නිමිති කරගෙනයි. මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහල 175 වන සංවත්සරයේ සමරද්දී රුපියල් 5ක වටිනාකමින් යුක්ත මුද්‍රයන් නිකුත් කළා. 1988 දී ශත සංවත්සරයේ වෙනුවෙන් ශත 75ක සමරු මුද්‍රයන් නිකුත් කළේ කුණෑගල මරිය දේව විදුහලෙන්. නිව් ස්ටෙප් විදුහලට 1991 දී වසර 175ක් පෙරුණා. ඒ වෙනුවෙන් රුපියලක මුද්‍රයන් නිකුත් කළා. මාතර ශාන්ත තෝමස් විදුහල 1994 දී 150 වන සංවත්සරයේ සමරුවා. එසදා රුපියල් 1ක වටිනාකමින් යුක්ත මුද්‍රයන් නිකුත් වී තිබෙනවා. පානදුර ශ්‍රී සුමංගර විදුහල සත සංවත්සරයේ 2009 දී සමරන විට රුපියල් 5ක මුද්‍රයන් නිකුත් කර තිබෙනවා. 2010 තෙප්පිලේ මහජන විදුහල සිය සංවත්සරයේ සමරුවා. එසදා රුපියල් 10ක මුද්‍රයන් නිකුත් කර තිබෙනවා. රදම්පල සිස් සුමංගල මධ්‍යමහා විදුහල 2010 දී සත සංවත්සරයේ සමරද්දී රුපියල් 5ක මුද්‍රයන් නිකුත් වී තිබෙනවා. බද්දේගම ක්‍රිස්තුදේව විදුහල තම 125 වන සංවත්සරයේ සමරුම සඳහා රුපියල් 5ක වටිනාකමකින් යුක්ත මුද්‍රයත් තැපැත් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ෆර්ගසන් විදුහල රත්නපුර තම සියවස සමරද්දී ඒ වෙනුවෙන් මුද්‍රයන් නිකුත් කළේ 2017 දී. ඒ මුද්‍රයේ වටිනාකම රුපියල් 15යි. යාපන ශාන්ත ජෝසප් විදුහල තම 175 වන සංවත්සරයේ සමරුවේ 1998 දී ඒ වෙනුවෙන් රුපියල් 2,50ක මුද්‍රයන් නිකුත් කර තිබෙනවා. යාපනයේ ශාන්ත ප්‍රැක්ටිස් විද්‍යාලය වෙනුවෙන් රුපියල් 350ක මුද්‍රයන් නිකුත් කළේ 2000 වසරේදී. රුපියලක වටිනාකමකින් යුක්ත මුද්‍රයක් 1992 දී නිකුත් කළේ ගාල්ල මහින්ද විද්‍යාලයේ ශත සංවත්සරය වෙනුවෙන්. මිලාගිරේ ශාන්ත පවුලු විද්‍යාලය 130 වන සංවත්සරයේ සමරුවේ 2017 දී ඒ සඳහා රුපියල් 5ක මුද්‍රයන් නිකුත් කර තිබෙනවා. 2001 දී තම 150 වන සංවත්සරයේ සමරු ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල වෙනුවෙන් රුපියල් 350ක මුද්‍රයන් නිකුත් කළේ 2001 වසරේදී. කොළඹ ශාන්ත ජෝසප් විදුහල 1996 දී සත සංවත්සරයේ සමරුවා. එවිට රුපියලක වටිනාකමකින් යුක්ත මුද්‍රයක් ඒ වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවට නිකුත් කර තිබෙනවා.
මාතර සාන්ද සර්වේශස් විදුහල සියවෙනි සමරුම සමරනු වස් රුපියල් 250ක් වටිනාකමින් යුක්ත මුද්‍රාවක් 1907 දී නිකුත් වී තිබෙනවා. 1991 දී සත සංවත්සරයේ සමරු කින්ස්වුඩ් විදුහල වෙනුවෙන් රුපියලක මුද්‍රාවක් නිකුත් වී තිබේ. නුගේගොඩ සුජාතා විදුහල 150 වන සංවත්සරයේ 2016 දී සමරුවා. ඒ වෙනුවෙන් රුපියල් 5ක මුද්‍රාවක් නිකුත් වී තිබෙනවා. ගාල් රිච්මන් විදුහල වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව රුපියලක මුද්‍රාවක් නිකුත් කර තිබෙන්නේ 1994 දී. ඒ සියවස් සමරුම සඳහායි. අම්බලංගොඩ ධර්මාශෝක විදුහල තම සියවස් සපුරද්දී ඒ වෙනුවෙන් 2013 දී. රුපියල් 5ක මුද්‍රාවක් නිකුත් කර තිබෙනවා. කොළඹ ඩීඑස් සේනානායක විදුහල තම 50 වන සංවත්සරයේ 2017 දී සමරන විට රුපියල් 5ක වටිනාකමින් යුක්ත මුද්‍රාවක් නිකුත් කර තිබෙනවා. සිය 75 වන සංවත්සරයේ 2015 දී සපිරු පන්නිපිටිය ධර්මපාල විදුහල වෙනුවෙන් රුපියල් 5ක සමරු මුද්‍රාවක් නිකුත් වී තිබෙනවා. දෙදාහ වසරේදී කොළඹ බිෂොප් විදුහල 125 වන සංවත්සරයේ සමරුවා. ඒ සඳහා රුපියල් 3,750ක මුද්‍රාවක් නිකුත් වී තිබෙනවා. නාලන්දාවේ අභිමානය වෙනුවෙන් මහේල ජයවර්ධන ක්‍රීඩකයරුව සහිත රුපියල් 5ක මුද්‍රාවක් නිකුත් කළේ 2014 දී. කොළඹ ආනන්ද විදුහල සත සංවත්සරයේ සමරද්දී මුද්‍රා 4ක් නිකුත් කර තිබෙනවා. එට අමතරව ආනන්ද ශිෂ්‍ය විදායක මණ්ඩලය සියවස් සැමරුමේදී 2016 දීද මුද්‍රාවක් නිකුත් කර තිබෙනවා. කොළඹ විශාකා විදුහල 2017 දී තම සියවස සැමරුවා. ඒ වෙනුවෙන් රුපියල් 10කින් යුක්ත මුද්‍රාවක් නිකුත් කර තිබෙනවා. කොළඹ රාජකීය විදුහල සියවස වසර 150 වසර 175 සැමරීමට විවිධ වටිනාකම් වලින් යුක්ත මුද්‍රණ නිකුත් කර තිබෙනවා. එපමණක් නොව ලංකාවේ පැරණිතම වාර්ෂික ක්‍රිකට් තරගය පවත්වන්නේද ඔවුන්. ඒ සඳහාද ඔවුන් මුද්‍රණ නිකුත් කර තිබෙනවා. මහත් අභිමානයෙන් යුක්තව 2016 දී 75 වන සංවත්සරයේ සැමරුවේ දකුණු ආසියාවේ විශාලතම බෞද්ධ පාසල වන නුගේගොඩ අනුලා විද්‍යාලයයි. ආචාර්ය අධිකාරම් මහතාගේ සහ විද්‍යාල ලාංඡනය සහිතව රුපියල් 5ක වටිනාකමින් යුක්ත මුද්‍රාවක් නිකුත් වී තිබෙනවා. තර්ස්ටන් විදුහල තම 60 වන සංවත්සරයේ සැමරුවේ 2010 දී. ඒ වෙනුවෙන් රුපියල් 10ක මුද්‍රාවක් නිකුත් වී තිබෙනවා. සියලුම පාසල්වල මුද්‍ර මේ කෙටි වීඩියෝට ඇතුළත් කරන්න බැරි වුණත් ඊළඟ වීඩියෝකදී නැවත ගෙන එන බව මතක් කර දෙමින් අද මම ඔබෙන් සමු ගන්නවා. ඔබ සැමට සුබ දවසක්. මෙවැනි දැනුමැති වීඩියෝ බැලීමට අපිව subscribe කරන්න, like කරන්න, share කරන්න වගේ ආනවන්ටත් බලන්න.